एक्सजातिकपक्षेट गारु रानिल विक्रम सिंह मेदनुबंट एक्सजातिकपक्षेट मालेवनु पुल वीर सिंह मेदनुबंट कैस्बेवे नवनायकत्वेट ओ गारु रानिल विक्रम सिंह अपे नायकतुमन पिलिगनमिन अपे मेलंगट मे वेदिकाव मे जनरेलिय तवत हरवत कातिकयन बहु दिनेक ओबवा मंचने करनट सूदानम मेलंगट गौरवनीय आराधनीय हिडपु अमात्य एवगेम एक्सा जातिक पक्षेट गरुनायकतुमंट हेमदावत योद शक्ति अक्वेमिन एतुमन समग मे गमनेदी एकटेक सितगानिमिन क्रियाकारी देशपालने अद होमगमासनेट नायकत्वे लबादेमिन कोलंबट अंक दोलहें तरग करन हिटपु अमात्य गरु दया गमगे मेत्तुमंटाई मे गौरवनीय आराधनीय ओब तमुन डांसेला आमंत्रणे करन्नट ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමනි කොළඹ දිස්ත්‍රික් නායක रवि करुणा नायक मेत्तुमनि कैस्बेव आसनी अपे सांविधायक उपुल मालेवन मेत्तुमनि एवगेम अपे महारगम आसनी सांविधायक नीतिज्ञ सुदत् जयसुंदर मेत्तुमा कोट्टे आसने सांविधायक अपे उदार मेत्तुमा एवगेम अपे अजंता अपेक्षक तुमिय एवगेम औषध अपेक्षक तुमा अपिट एक्सत् जातिक पक्षेट हेमदेम विशाल शक्ति अख्यट अपे सियलुम राज्य संविधान बलगन्वमिंग विशाल कैपकिरी मक्करपु हिटपु पार्लिमेंट मंत्री श्रीनाथ डिवेल मेत्तुमनि एवगेम एतुमागे पुत गयान डिवेल मेत्तुमा एवगेम मे अवस्थावट सहभागी वी सिटिन सेलुम अपे सेवक संगम वल सभापतिवरुणि අනිකුත් නිලධාරී මහත්තුරුනි එක්සත් ජාතික පක්ෂයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනි ජ්‍යෙෂ්ඨ සමාජික මහත්තුරුනි හිතවතුනි දූදරුවනි අද මේ අවස්ථාවේ අපි කැස්බෑවේ මේ රැස්වීමට කතා කරලා තියෙන්නේ तमुन्नांसिल वगे पक्षेट इतामप्म कैपकिरीमा करपूदवियत मुकद अपीट सेनेग कुहवत तुन्सी एकट हारसी एकट वड़ा एक तरकट गेन पुलुवांकमक्ने इदे एक निसा अपीट ए सौख्य
නිලධාරීන්ගේ යෝජනා අනුව අපි වැඩ කටයුතු කරන්නට ඕනේ. අද දමුන්නාන්සේලාගේ විශේෂයෙන්ම මම කියන්නට ඕනේ මේ අවස්ථාව වෙනකොට සම්පූර්ණයෙන්ම මේ රට වැටලා තියෙන්නේ. ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ. කිසිම කෙනෙක්ට ජීවිතය ගැන තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියන්න බැරි අවස්ථාවක ඉන්නේ. මේ රජය බලයට පත් කරනකොට ගෝඩාබේ රාජපක්ෂ මැතිතුමා ගැන ලොකු බලාපොරොත්තුවකින් එතුමව ජනාධිපති කළා. අපේ ආණ්ඩුව පත් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණු ආර්ථිකය ගොඩගන්න එස්එල්එස්බ සකස් කරන අතර දින 100 ආණ්ඩුවෙන් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සහනයක් දුන්න විතරක් නෙවෙයි ගෑස් පවා රුපියල් 1500කින් අඩු කරා. එදා ගත්ත ණයවල පොලියවත් ගෙවන්න බැරි කම බැරි තත්ත්වෙන් තමයි මහින්ද රාජපක්ෂ හිටියේ. නැත්තම් එයා පැනලා යන්න ඕනේ. එයාට තව අවුරුදු දෙකක් තිබ්බා. යුද්ධෙන් පස්සේ ජනතාව පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් එයාට දුන්නේ නැහැ. එයා එක්සත් ජාතික පක්ෂයෙන් අපේ මන්ත්‍රීවරු නොඑක් වරදාන දීලා අරගෙන තුනෙන් දෙකක් හදාගත්තා. විධායක ජනාධිපති බලය මේ ඔක්කොමත් එක්ක 18 වෙනි සංශෝධනයෙන් තුන්වෙනි පාරත් එයාට ජනාධිපතිවරයෙට ඉල්ලන්න මැරෙනකන් ජනාධිපතිවරයෙට ඉල්ලන්න ඉඩ ප්‍රස්තාව හදාගත්තා. දැන් කියනවා තුනෙන් දෙකක් දෙන්න මම රට හදන්න කියලා. මේක විහිළුවක් නේ. එදා එතුමාට තුනෙන් දෙකක් තිබුණා. සම්පූර්ණ බලය තිබුණා. රට හදලා අවුරුදු දෙකකට පස්සේ මැතිවරණයට යන්න තිබුණා. නමුත් එතුමා දැනගෙන හිටියා කෙටි කාලීනව ගත්ත ණය 2015න් පස්සේ ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනකොට ඩීසල් පෙට්‍රල් භූමි තෙල් වලින් මිරික මිරික ජනතාවකින් ගන්න පුළුවන් උපරිමේ බදු එකතු කරමින් හිටියේ. ඒක නිසා මැතිවරණයට ගිහිල්ලා එයා පැනලා ගියා. නමුත් අපිට මහින්ද ගත්ත ණය ඔක්කොම ගෙවන්න සිද්ධ වුණා. ඒවා ඔක්කොම ගෙව්වා. අද වෙනකොට ඒ උදවිය බලයට පත් වෙලා කොවිඩ් වසංගතය එනකොට මාස 4ක් ගිහිල්ලා කිසිම සහනයක් ජනතාවට දෙන්න බැරි වුණා. දැන් මේ උදවිය හදනවා මේ කොවිඩ් වසංගතය උඩින් නොහැකියාව පෙන්වන්න. නමුත් ජනතාව මේක තේරුම් අරගෙන තියෙන්නේ. දැන් වෙනකොට ඒ උදවිය හොඳටම දන්නවා ආසන 94කට වඩා ඒ උදවියට ගන්න බෑයි කියලා ඒ සමීක්ෂණ වාර්තාවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒක නිසා තමුන්නාන්සලගෙන් මම ඉල්ලීමක් කරනවා. මෙතන ඉන්නේ හොඳ දල තියෙන ඇත්තුන්ට සමාන ශක්තියක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමේ අපේ ශක්තිමත් කණ්ඩායමක්. ඒක නිසා තමුන්නාන්සලා පොඩි කැපකිරීමක් මාසයක් ඇතුළත කරන්න අපිට පුළුවන්. අපි රැකියාවල් දුන්නා. ඒ රැකියාවල් වලින් අපේ දරුවෝ දොට්ට දැම්මා. අපි නීත්‍යානුකූලව හැම දෙයක්ම කරේ. සමෘද්ධි අමාත්‍යාංශයේ මම දීපු රැකියාවල් ඒ දරුවන්ට පරිගෙවල තිබුණේ. මේ සියල්ල නිවැරදි කරන්න අපිට පුළුවන් මාස 6ක් ඇතුළත. ඒක නිසා මම තමුන්නාසිරට කියනවා මේ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට අරන් දීලා නැවත අපි ආණ්ඩුවක් අරගෙන මේ වැඩ කටයුත්ත කරන්නට අවශ්‍යයි කියන එක හොඳට හිතාගන්න කියලා මම කියනවා.
තමුන්නාන්සේට කතා කරන්න පුළුවන් බය නැතුව. අපි අවුරුදු 21ක් 30ක් සමෘද්ධිය නොදුන් 850,000කට මුදල් අනුමත කරලා 525,000කට අපි මාස දෙකක් ඇතුළත සමෘද්ධිය දුන්නා. සජිත් සමෘද්ධි ඇමති හැටියට මාස 7ක් හිටියා. එස්බී හිටියා අවුරුදු දෙකම ආරක්. හැරිසන් හිටියා තව මාස 7ක්. ඒකිරිටවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවුරුදු 21ක් 30ක් දුක් විඳ සමෘද්ධිය දෙන්න බැරි වුණා. අපි පක්ෂ ભેදයකින් තොරව ජාති ආගම් ભેදයකින් තොරව 525,000කට මාස දෙකක් ඇතුළත සමෘද්ධිය දීලා තව 350,000කට අපි සමෘද්ධිය දෙන්න කටයුතු කරනකොට මැතිවරණ කොමිසමෙන් නැවැත්තුවා. මාසයක් තිබුණා නම් අපි ඒ උදවියට සමෘද්ධිය දෙනවා. වැඩි හිටියෝ තව 350,000ක් තියෙනවා. ඇත්තටම ලංකාවේම ලැබුණ නැති ඒ කට්ටියට රුපියල් 5000 අපි ලබා දුන්නා. නමුත් සමෘද්ධිය දුන්නා නම් ඒගොල්ලන්ට මේ මාස දිගටම සමෘද්ධිය ඒගොල්ලන්ට ලැබෙනවා. ඒ වගේම අපි සමෘද්ධිය හැමදාම දෙන්න නෙවෙයි අපි සැලසුම් කරේ. අවුරුදු 3ක් ඇතුළත සමෘද්ධි පවුල් වල ආදායම රුපියල් 50,000ට වැඩි කරන්න ව්‍යාපෘති 50,000ක් මම සැලසුම් කරා. ඒ ව්‍යාපෘති 20,000ක් අපි පටන් ගන්න තිබ්බා දෙසැම්බර් මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා. ඒක විතරක් නෙමෙයි වැඩි හිටියෝ 140,000කට අපි රුපියල් 2000ක් දෙන්න ඒකත් අපිට මැතිවරණ කොමිසම නැවැත්තුවා. බය නැතුව කිල්ල කියන්න අපි ආණ්ඩුව ගත්තට පස්සේ මාස 6ක් ඇතුළත අපි සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි දෙනවා විතරක් නෙමෙයි අපි වැඩි හිටියෝ 140,000ටම රුපියල් 2000යි දීමනාවත් ලබා දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි දැනටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සැලසුමක් සකස් කරලා කල්පනා කරලා තියෙන්නේ මේ ආර්ථිකය තව අමාරු වෙනව, තව වැටෙනව, තව රැකියාවල් නැති වෙනව. අපිට සැලැස්මක් තියෙනවා. ඒක නිසා බය නැතුව කියන්න එක්සත් ජාතික පක්ෂයේ තමයි මේ රට ගොඩනගන්න, මේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ කියලා තමුන්නාසිලා කියන්නේ. එවනම් මම තව දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙයිවල රැස්වීමක් දැන් පටන් අරගෙන තියෙන්නේ. ඒකටත් සහභාගී වෙන්න ඕන නිසා තමුන්නාන්සලාගෙන් සමු ගන්නවා. තමුන්නාන්සලාගේ ගම්වල ඒ කුඩා රැස්වීම වලට උපුල් මාල වෙන, ඒ වගේම අජන්තා මැතිනිය ඖෂධ අපේ මාත්මයත් එක්ක අපි ඒ රැස්වීම වලට එන්න බලාපොරොත්තු වෙනවා. තමුන්නාන්සලාට ඒ ශක්තිය දීලා වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම නවතිනවා. ඔක්කොටම සම්මා සම්බුත් සරණයි. හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ හෝමග වාසනේට නායකත්වය දෙන මෙවර කොළඹ දිස්ත්‍රික්කෙන් අංක 12න් තරග කරන ගරුදාගමගේ බැත්තමනි ඔබට බොහොමත්ම ස්තුතියි. මේ ළඟට ඔබ කවුරුත් හඳුනන එක්සත් ජාතික පක්ෂයේ ගරු නායකතුමන්ට කොළඹ දිස්ත්‍රික්කයට හැමදාමත් ශක්තියක් වෙමින් අලියා ලකුණ පෙරට ගෙනියන්නට එක්සත් ජාතික පාක්ෂිකයව ආරක්ෂා කරමින් හැමදාමත් නිවැරදි පැත්තේ හිටගෙන පාක්ෂිකයා වෙනුවෙන් කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකත්වය ලබා දෙමින් මෙවර අංක 18න් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ගරු හිටපු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමනි ඔබටයි මේ ආරාධනය ඔබ තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කරන්නට. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, අපේ සියලුම අපේක්ෂක මහතුරුනි නෝනාවරුනි, කැස්බෑව ආසනේ
ඉමහත් ශක්තියක් ලබා දුන්න අපේ ශ්‍රීනාල්ඩි මෙල් මන්ත්‍රීතුමනි කැස්පර් වාසනේ වාසය කරන මෞරුනි පියවනි මිත්‍රවරුනි අද සිට මේ මහා චන්ද්‍ර තව දවස් 30යි තියෙන්නේ මේ දවස් 30 තුල අප ඔබ සිර දයන් ඉල්ලන එක දෙයයි එකමුතු භාවය තුලින් ගෙයින් ගේත හදවතින් හදවත අපේ මේ එක්සත් ජාතිය පක්ෂය ආදී පණිවිඩය ලබා දෙන්නයි අද රටේ හැම කොනකම මේ රටේ ජනතාවගේ දේශපාලන තිත්ත වෙලා තියෙන යුගයක අපි මේ ඡන්දයක් කරන්නේ අපට පොරොන්දු නෙමෙයි මොනවා කිව්වත් ජනතාව තුල සැකයක් තියෙනවා කොයි පක්ෂෙද ඉදිරියට මේ බලයක් ලබා ගන්න කියන එක මාස 8ක් මේ හිටපු පොහොට්ටුවේ తాවකාලික ආණ්ඩු තුලින් මං හිතන විදිහට එක්සත් ජාත්‍ය පක්ෂ කරපු වැඩ තහවුරු කරලා අදේ ප්‍රශ්නේ දවසින් දවස එක්සත් ජාතිය පක්ෂ තුල කාවදාගෙන කටයුතු කරන්න පටන් අරන් තිබෙනවා ඒ නිසා මිත්‍රවරුනි අපි ඔබතුමාලා තුල හදවතට කතා කරන්නේ කරුණු තුන හතරක් ගැනයි එකක් තමයි ගත්ත බලය කොහොමද පාවිච්චි කරේ ඔබේ පිහිටෙන් ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපර බලයක් දුන්නා ඒ දුන්න බලය තුල අප රජයේ සේවකයන්ට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කර ආකාරය තමයි අප මේ අවස්ථින් මතක් කරන්න කැමතියි මම මේක ගන්නේ තව දවස් සුමානකින් අපේ තැපැල් ඡන්ද තිබෙනවා මේකේ 346,000 රට පුරා අපේ රජයේ සේවකයන් ඡන්දවලට යොමු කරනවා ඒ යොමු කරන ඡන්ද තුලින් අපට අවශ්‍යයි අද මේ රටේ තියෙන සැබෑ තත්ත්වය කියන්න අවුරුදු 11ක් බලාගෙන සිටිය රජයේ සේවකයන් 116,000 ඒ 116 බලාගෙන හිටියේ පඩි වැඩි කරනවායි කියලා. අපි එදා එක්සත් ජාතිය පක්ෂේ අපි කිව්වා අපි බලයට එනවා නම් අපි මේ රජයේ සේවකයන් 10,000ක් ලබා දෙනවායි කියලා. ඒ ලබා ගන්න 10,000 එවකට හිටපු ජනාධිපති අපෙන් ප්‍රශ්න කරේ අපි බලේ ඉන්නවා බලේ සිටියත් කොහොමද බං උඹලට දෙන්න පුළුවන් අන්නේ අපට දෙන්න බෑ කියලා. අපි කිව්වා එක්සත් ජාතිය පක්ෂේ ආණ්ඩුවක් හදා ගන්න ඒ හදන ආණ්ඩුව තුල අපි පෙන්වන්නම් කොහොමද 10,000ක් ලබා දෙන්නේ කියන එක මිත්‍රවරුනි අපි බලයටපත් වෙනවා ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 දවස් 11ක් වෙනකොට අපි අයවැයක් ඉදිරිපත් කරනවා ඒ අයවැය තුල අපි මේ සියලුම රජයේ සේවයන් 10,000ක් ලබා දුන්නාද කියන එක මතකයේ අපි මතක් කරන්න කැමතියි ඒ නිසා ඒ 10,000 එකතු කරලා ඒ තියෙන විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරලා ආයි 2020 තව 2500ක් එකතු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි එකතු කරේ ඒ රජයේ සේවකයන් මෙතරම් වරප්‍රසාද ලබා දීලා නොවැම්බර් මාසයේ 2019 16 වෙනිදා ඡන්දය අපට විරුද්ධව දෙනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නමුත් ඒ ගත්ත බලය තුල අද මාස 8ක් ගිහිල්ලා අද දවසින් දවස අපි දුන්න අය කප්පාදු කරන්න පටන් ගන්න තිබෙනවා දෙදා අපි 10,000 වැඩි කරනවා එය 10,000 ප්‍රශ්නයක් කරනවා අපි අත්තිකාලම් වැඩි කරනවා ස්වාධීනත්ව ලැබලා දෙනවා මේ අය ස්වාධීනත්ව නැති කරනවා තියෙන සියලුම අමතර අවියදම් ආදායම් ටික නැති කරනවා ඉතින් මිත්‍රවරුනි අපි පෙන්වන්නේ එක්සත් ජාතිය පක්ෂය අපි බලයක් ගන්නේ යමක් කරන්න මිසක් පොරොන්දු දෙන්න නෙමෙයි අපි පොරොන්දු දෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන පොරොන්දුක් ලෙස අපි මේක මතක් කරනවා ඒ නිසා අප රාජ්‍ය සේවකයන්ගෙන් කාරුණික ඉල්ලන්නේ ඔබතුමාලට එදා ගෞරවයක් ලබා දුන්නා ස්වාධීනත්වයෙන් කටයුතු කරන අවස්ථාව දුන්නා ඒක තුල අපට පුළුවන් වෙනවා නැවත ඔබතුමාලට මේ අගෝස්තු මාසයේ 5 වෙනිදා එක්සත් ජාතිය පක්ෂය ආණ්ඩුවක් හදාගෙන ආණ්ඩුවක් හදුවට පසුව ඔබතුමාලට ඒ අයිමි වෙලා තියෙන දේ නැවත ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි එක්සත් ජාතිය පක්ෂයක් වශයෙන් කියනවා අපේ හැකියාව තියෙනවා ඉදිරියේ දැක්ම තියෙනවා ඒවත් ඒ විතර නෙමෙයි පළපුරුද්ද තියෙන එක ලබා දෙන්න දෙවෙනි එක තමයි ඒ රජයේ සේවකයන්ගේ ඒ පඩි නඩි අයින් කරාට පස්සෙ අපි ජීවන වියදම එදා අපි අඩු කළ දුන්නා ඔබතුමාලා දන්නවා අපි එදා 2650 තිබ ගෑස් සිරිනල 1350ට අඩු වෙනවා ඒ වගේම අද වගේ දවසක අපි ආණ්ඩුවේ හිටියානම් ඒ ගෑස් සිරිනල 975ට විකුණනවා ඒත් අද ඒක දීලා නැහැ ඒ නිසා අපි එදා කිව්වේ හැම අවස්ථාවෙදම ලෝක වෙළඳපොලේ සමග සංසන්දනය කරලා ජනතාවට ඔබින විදියට අපි මේ මිල සූත්‍රය ඇති කරනවා කියලා. අද ඒක ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ. අපි එදා ඩීසල් පෙට්‍රල් 162 තිබ්බ එක අපි අඩු කරනවා 120ට.
අපි අපි භූමිතල 110 තියෙනක රුපියල් 50ට අඩු කරනවා මෙවැනි වගේ ප්‍රතිලාභ තමයි අපි ජනතාවට ලබා දෙන්නේ ඒ නිසා මිත්‍රවරුනි අපි එක්සත් ජාතික පක්ෂයක් ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා ඒ අවස්ථාව අපි නැවත මතක් කරන්න අවශ්‍යයි අපි හදන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ මේ අහිමි වෙලා තියෙන දේ නැවත ලබා දෙනවා කියන එක මතක් කරන්න කැමතියි අද මෙතනට ආරක්ෂා ලබා දෙන පොලිසිය එදා ඉමාත් සේවයක් ඉෂ්ට කරා නමුත් හැම දිනකටම අපි පොරොන්දු වුණා එදා පොරොන්දු වුණා ඒ ආණ්ඩුව නමුත් මෙලෝ දැක් කරේ නැහැ අපේ ඒ 2015 23 වෙනිදා ජනවාරි මාසයේ තිබ්බ අයවැය තුළ ඒ පොලිසියට 140ක් පඩි වැඩි කරනවා ත්‍රිවිධ හමුදාවට 133ක් වැඩි කළා ඒ ඇයට ගරුත්වය විතරක් නෙමෙයි ඒ ඇයට ජීවත් වෙන්න පුළුවන් මාර්ගියුත් ලබා දෙනවා මෙන්න මේක තමයි එක්සත් ජාතික පක්ෂයත් ඊට ප්‍රතිවිරුද්ධ කන්නේ මතර තියෙන වෙනස මෙන්න මේ ගමන තුලින් අපි නැවත නැවත මතක් කරන අවශ්‍යතාවයක් නැහැ ජීවන වියදම අපි කිරිපිටි වැඩි කරන අඩු කරනවා මෙයා 140කින් වැඩි කරනවා අපි තියෙන මාළු ටින් එක 140ක රුපියල් 100කින් අඩු කරා අද මේ ආණ්ඩුව 120කින් වැඩි කරලා තිබෙනවා ඒ ඒ අනුව අපට පේනවා කිසිම දර්ශනයක් නැතුව යන ජීවන වියදම රටාවක් තමයි මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ අපි බාර දුන්න ආණ්ඩුවේ දැනට මාස 7යි දැන් වෙනතුරු ජීවන වියදම 140කින් වැඩි වෙලා තියෙනවා ඒක මට කියන්න අවශ්‍යතාවයක් නැහැ අයින්සක ජනතාව ඔබතුමලා දන්න දෙයක් එහෙනම් මේ ආණ්ඩුව තියෙන එකම දේ බොරුවට ප්‍රෝඩාවෙන් ඉදිරියට යනවද නැත්නම් ජනතාව ජීවත් කරවගෙන ඉදිරියට ගමන් කරනවද මේක තමයි අද අගෝස්තු මාසයේ 5 වෙනිදා ඔබතුමලා ඉදිරියට තිබෙන්නේ ඒ නිසා මිත්‍රවරුනි අප මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා නැවත මතක් කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන්නේ කතා කරන එක නෙමෙයි ක්‍රියා කරන එකයි සමහර වෙලාවකට අපි ක්‍රියා කළා ඒකට මාධ්‍ය ආවරණ ලැබුණ නැති නිසා තමයි අද අපි විපක්ෂක සිටින්නේ මොකෝ ඒ අය කරන දේ රුපියලක් වියදම් කරලා අපි මිලියන් 100ක විතර මාධ්‍ය ආවරණයක් ලබා ගන්නවා අපි මිලියන් 100ක විතර වැඩ කරලා රුපියලක විතර මාධ්‍ය ආවරණ ලබා ගන්න එක තමයි අපේ තිබ්බ වැරද්ද ඒ නිසා මිත්‍රවරුනි අපි ඉදිරියට ගමන් කරමු අපිට අවශ්‍ය වන්නේ මේ රට හදන්න අපිට අවශ්‍ය වන්නේ අභියෝග කරන්න මේ පොහොට්ටුවත් එක්ක අපේ තරග තියෙන්නේ මේ පක්ෂ තුනයි එකක් පොහොට්ටුව අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් අතව එක්සත් ජාතික පක්ෂය දැන් ජනතා මේ තුන තුල කවුද විශ්වාස කරන්න පුළුවන් වන්නේ මේ ආණ්ඩුවක් හදන්න මාස 8ක් ගෙයලා සංසන්දනය කරන්න පුළුවන් කියපු දේ කළා තියෙන පක්ෂයක්ද ජීවන වියදම අඩු කරනවා කිව්වා අද අඩු වෙලාද මාස 8කින් මෙහෙම වැඩි වෙලා තියෙනවා නම් වෙන ඉදිරි අනාගතේ මොනවද වෙන්න පුළුවන් වන්නේ ඒ නිසා ඒක ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂයන් ඡන්ද දෙන්න ඒ වගේම තමයි රජයේ සේවකයන්ද පඩි වැඩි කරා අපි එදා මේ ගමනගෙන අඩු කරලා මේ මෑතකදී අනේ මාසික පඩියත් පරිත්‍යාග කරන්න තිල්ලිමක් කරනවා ඒ නිසා අපි නැවත කියන්නේ රජයේ සේවකයන්ට තමාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය නම් මේ චක්‍ර ලේඛනවලට යටපත් වෙන්නේ නැතුව කටයුතු කරන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය එදා කරපු වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අගෝස්තු මාසයේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්න කියන එක මෙයන්සි මතක් කරනවා දැන් බලන්න අප රටේ හැම දිනම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව අපි මේ රටේ අර්ජුන රණතුංගල වගේ කට්ටිය ලෝක කුසලානේ දිනාගෙන ලංකාවට ඒ වගේ කීර්ති නාමයක් ලබාගෙන කටයුතු කරන මේ අවස්ථාවේදී මේ ආණ්ඩුව ගිහිල්ලා අවුරුදු 11ක් ඉස්සලා හීනකින් මවලා ඇවිල්ලා කියන මෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න කට්ටිය පාවා දුන්නලු මැච් එක. යකමුන්ට අවුරුදු 11ක් ගියාද ඔක හිතන්න. මො පොල් ගාගාද හිටියේ මෙච්චර කල්. ඇයි මෙවැනි දෙයක් අපේ මේ කීර්ති නාමයක් ගේන ක්‍රිකට් ලෝයේ ඉන්න ඒ ක්‍රීඩකයන්ට අර්ජුනට වෙන්න පුළුවන් අද කුමා සංගරකාර මහිල ජයවර්ධන අරවින්ද සිල්වා මේ වගේ මේ සියලු දෙනාටම අපි කාරුණික ඉල්ලන්නේ මේ වගේ විහිළු කරන්න එපා. මේ රටේ තියෙන මේ සම්පතක් හැම අවස්ථාවෙදිම රටෙන් මේ ලංකාවෙන් නියෝජනය කරන්න හදනවා නම් ICC එක ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ඇසෝසියේෂන් එකේ අය මේ සභාපති වෙන්න හදනවා නම් ඇයි අපි මේකට බාධා කරන්නේ ඇයි අපි එකට ඊර්ෂ්‍යා වෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වශයෙන් අපි කටයුතු කරනවා අපි බලයට ආවිගස මේකේ අර්ජුන වෙන්න පුළුවන් කුමා සංගක්කාර හරි මහිලා හරි අරවින්ද හරි අපේ සනත් ජයසූරිය මේකෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ICC සභාපති වශයෙන් අපි නම් කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි මේ වගේ හාල්පාරු අපේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න අය සහ වැඩ කරන අයට චරිත ඝාතනය කරනවා නම් එක්සත් ජාතික පක්ෂය අපි කියනවා අපි ලබා දෙනවා මේ 5-6 දෙනෙක්ගේ ඕන එක්කෙනෙක්ගෙන් අපේ ICC සභාපතිකම
ශ්‍රී ලංකාවට ලබා ගන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ අපි මතක් කරන්න කැමතියි. මේක තමයි වෙනස. මෙන්න පේනවා දැන් වැඩ කරන අයට ගහන්නේ කොහොමද කියන එක. චරිත ඝාතනය කරන එක විතරයි ඒගොල්ලෝ කරන්න පුළුවන් එකම දේ. ඒ නිසා මිත්‍රවරුනි අප ජීවත් වෙන්න පුළුවන් ජීවන වියදමක් පරිපාලනයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව පුංචි ලංකා ලෝකෙට එක්සත් කරන්න අවශ්‍ය නම් මේ සීල් දෙම කරන්න පුළුවන් එකම දේ එක්සත් ජාතිය පක්ෂයයි. මේක තියෙන්නේ මං හිතන විදිහ සමහර වෙලාවකට ඵල පුරුද්දක් නැති අය එවැනි තත්ත්වයකට ආවම එවැනි ඇමතුරු කරන ප්‍රකාශ තුලින් වෙන අපරාධය තමයි අපට දැන් පිරිමහන්න තිබෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි කරුණාකර අපි එක්සත් භාවයක් ඇති කරමු. මම එක්සත් ජාතික පාක්ෂයෙන් ඉල්ලන්නේ මේ අවස්ථාවේදී ජනතාව තුලින් කිසිම උනන්දුතාවයක් නැතුව හැමදෙනාම සැකයෙන් බලන අවස්ථාවක මේ ජේ.ආර්. කනකාඩු මේ ඩී.එස්. සේනානායක හදපු පක්ෂේ ඩඩ්ලීට ඊට පස්සේ සර් ජෝන්ට ජේ.ආර්. ජයවර්ධනට රණසිංහ ප්‍රේමදාසට ඩී.බී. විජේතුංගට ඒ හදපු ඒ නායකයෝ නැවත මේ පක්ෂේ කොයි ආකාරයෙන් රටට සේවයක් කළා තියෙන කියලා පෙන්වන්න අවශ්‍යයි. අප පක්ෂ දෙක අතර වෙනස හැම අවස්ථාවෙදිම අපේ ජාතික පක්ෂයක් වශයෙන් ඉදිරිය යනකොට මේ පෞල්වාදි පක්ෂ ඒක යටපත් කරන්න හදනවා. ඒක ප්‍රශ්න කරන්න හදනවා. අපි පෙන්වන්න අවශ්‍යයි මේ දෙක අතර වෙනස. මේ රට සේවයක් කරා නම් ඒ කළ තියෙන එක්සත් ජාතික පක්ෂයයි. කෘෂිකර්ම ශේත්‍රයේ දා ඩී.එස්. සේනානායක පටන් ගත්ත ගමන ඩඩ්ලීටත් වැඩිය හොඳට කටයුතු කරගෙන ගියා. ඒක ජේ.ආර්. ජයවර්ධන මහවැලි අවුරුදු 30ක් අවුරුදු 5කින් කරන්න ගියාම hina වුණ අය අද මහවැලි පින් සිද්ධ වෙන්න අපට සහල් අතිරික්තයක් තියෙනවා. කෘෂිකර්මය දියුණු වෙලා තිබෙනවා. නැවත පදිංචි වීම ඇති කළා තියෙනවා. ජලයෙන් විදුලි බලය නිෂ්පාදනය කරනවා. මෙවැනි දේවල් තමයි එක්සත් ජාතික පක්ෂය කරේ. ලලිත් මහපොළ කරනවා, වරාවල් දියුණු කරනවා. එදා ගාමිණී දිසානායක ඒ නැවත පදිංචි කිරීම සහ මහවැලි ව්‍යාපාරය කඩිනම් කිරීමේ වැඩපිළ බලාගෙන හිටියා. ඒවා තමයි එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළ. ගෙවල් හදනවා, පාරවල් හැදෙනවා. මේවා තමයි එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළ. නමුත් අපි ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ වෙනස වන්නේ ඒ අය හදපු බිල්ලිමට පාට ගාලා ඊට පස්සේ නේම් බෝඩ් එක අරිනක විතරයි ඒ අය කරන්න පටන් ගත්තේ. ඒ නිසා මිත්‍රවරුනි අපි ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. මේ එක්සත් ජාතික පක්ෂය විතරයි මේ රට බේර ගන්න පුළුවන් ක්‍රියාවක් ඇති කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා මිත්‍රවරුනි අපි ඔබ සියලු දෙනාගේ මිල්ලන් එක දෙයයි. එකමුතු භාවය ගෙයින් ගෙට ගිහිලා පණිවිඩ දෙන එක අගෝස්තු මාසේ 5 වෙනිදා අලියා ඉදිරියේ කතර ගාලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදන්න කියන එක මේ අවශ්‍ය මතක් කරන්න කැමතියි. ඒකට පරිණත භාවයක් තියෙන අපේ නායකතුමා සිටිනවා. එය අද නොඑක් නොඑක් දේවල් කිව්වට ප්‍රශ්නයක් තියෙනකොට උත්තර දෙන්න පුළුවන් නායකෙක් ඉන්නේ අපි ළඟයි. ඒ ප්‍රශ්නයක් එක්ක ඉන්නකොට කණ්ඩායමක් වශයෙන් නායකත්වය දෙන්න පුළුවන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එනේ නිසා අපි ඉදිරියට ගමන් කරමු. එක්සත් ජාතික පක්ෂය අතර කාලා අගෝස්තු මාසයේ 5 වෙනිදා නාටම ජයව කියලා මං නිහන වෙනවා. හිටපු අමාත්‍ය ගරුරාවි කරුණානායක මැතිතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි. මේ ළඟට ඔබ තමුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නට ගෞරවනීය ආරාධනය එක්සත් ජාතික පක්ෂයේ මහරග වාසනේට නායකත්වය ලබා දෙන මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 19 වෙනි තරග කරන නීතිඥ සුදත් ජයසුන්දර මහත්මනි ඔබටයි. සන්දේවක් ඔබ සියලු දෙනාටම අපේ නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් අවසරයි. කැස්බෑ වාසන සංවිධායක ගරු උපුල් වීරසිංහ මැතිතුමාගෙන් අවසරයි. අජන්තා පෙරරා මැතිනිය අපේ අපේක්ෂක කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසරයි. අපේ ඕෂල හේරත් කොළඹ අපේක්ෂක එතුමාගෙන්ද අවසරයි. මම හිතන්නේ මට භාග්‍යයක් කියලා අද කැස්බෑවේ ඔබ ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන.
මම ප්‍රථමයෙන්ම කියන්න කැමති මේ අවස්ථාව මේ තරුණ පරපුරට අලුත් මුණවල් අද කීපයක්ම තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා මම හිතන්නේ ඒක නව නැම්මක් කියලා 225ක් හිටියා 225ම එපා කියපු අවස්ථාවකදී අපිට එක්සත් ජාතික පක්ෂයට එනම් මලියාට පුළුවන් වුණා තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න දැන් අපි දකිනවා මෙතන උපුල් වීරසිංහ මැතිතුමා වගේ අය එතකොට ඕෂල හෙරත් අජන්තා පෙරරා මේ අලුත් මූණවල් ඒ ආයත අවස්ථාවක් ලැබලා තියෙනවා මේ සියලු දෙනාම අපි ගත්තොත් එහෙම අධ්‍යාපන සුදුසුකම් ඉහළ මට්ටමකින්ම තියෙන අය ඉතින් ඒ අය මට අමතක වුණා අපේ ගරු රවි කරුණානායක මැතිතුමා මෙතන හිටියේ නැහැ ඒ අවස්ථාවේදී එතුමන් හිටපු මැතිතුමා මෙතනින් පිට වෙලා යන අවස්ථාවක් මේ අවස්ථාවේදී එතුමාටත් මගේ ප්‍රණාමය සහ ඔහුගෙන් දවසරයි ඉතින් මං කියනවා නම් මේ අපිට තියෙනවා බොහොම උසස් අධ්‍යාපනයක් ඇති මේ 225කින් පහක ඒකෙන් 150කටවත් ඕ ලෙවල් නැති අවස්ථාවකදී මං හිතන්නේ මේ අවස්ථාවේදී සාමාන්‍ය පෙළ පමණක් නෙවෙයි උපාධිධාරීන් පිරිසක්ම මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඔබ වෙතට පිරිනමන ඔබේ මනාපය ඔබේ වරම අරගෙන පාර්ලිමේන්තුවට යන්න. ඉතින් මම දේශපාලනයේ පැත්තට එනවා නම් මම කියන්න කැමති අද වෙනකොට මේ කඩාවැටිච්ච ආර්ථිකය ගැන අපි කතා කරා කඩාවැටිච්ච ආර්ථිකය ගැන ඔබ සියලු දෙනාම දන්නවා කොහොමද අපේ හදවතට දැනලා තියෙන්නේ කියලා. අද වෙනකොට රස්සාවල ඉන්න අයට 150කින් වැටුප් කප්පාදු කරලා තියෙනවා. මොකද මේ කොවිඩ් ප්‍රශ්නය ගැන කිසිම පෙර සූදානමක් හෝ පසු විපරමක් නැතිව තමයි මේ අය ක්‍රියා කළේ. ඒ අවස්ථාවේ අද කියනවා ආරක්ෂක අංශයන් බොහොම හොඳින් කටයුතු කරා කියලා. ඔව් අපි කියනවා ඔව් කියලා. සෞඛ්‍ය ශාස්ත්‍රය හොඳට කරා කියනවා අපි කියනවා ඔව් කියලා. හැබැයි ඒ වුණාට මොකද්ද අනාගතය? මේකෙන් එළියට එනකොට මොකද්ද ජනතාවට දීලා තියෙන්නේ? අද වෙනකොට රජයට කිසිම පිළියමක් නැහැ. මේ අයගේ ජීවන රටාව ගෙන යන්න. මොකද මේ ජීවන රටාව කඩා කප්පාදු වෙලා තියෙනවා. රැකියාවල් අහිමි වෙලා තියෙනවා. ශාස්ත්‍ර කීපයක් කඩා වැටලා තියෙනවා. එහෙනම් කොහොමද අපි මේක නගා ලංවන්නේ? මේ සිටුවීමට මම හිතන්නේ අපේ නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා මේ වෙනකොට පිළියම් කීපයක් මේ ඉදිරිපත් කළා කියලා දුන්නා කොහොමද මේ කතාව කළ යුත්තේ කියලා. මේක අපි ශෙමින් යන්න ඕන ගමනක්. මේක ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න හොඳ නැහැ. ආර්ථිකය තියාගෙන යන්න ඕනේ. ආර්ථිකය තියාගෙන නැතොත් පසුබෑමකට වුණොත් අපේ රටට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. අපේ දුව දරුවන්ට අනාගතයක් නැහැ. දැන් මේ අවස්ථාව බලනකොට මට කියන්න පුළුවන් අපි මෙතෙක් කල් අපි කිව්වා එවකට අපි කිව්වා සංඝ වේද ගුරු කම්කරු කියලා පංච මහා බලවේගයක් ගැන. අද වෙනකොට අපි දකින්නවා දැන් ඒක යල් පැනලා තියෙනවා. දැන් ඒකට තව තුනක් එකතු කරන්න ඕනේ. ඒකට මම හිතන මගේ මතය නම් ඒකට එකතු කරන්න ඕනේ මාධ්‍ය එකතු කරන්න ඕනේ. ඒ වගේම ආරක්ෂකාංශයන් එකතු කරන්න ඕනේ. ඒ වගේම ව්‍යවසායකයන් එකතු කරන්න ඕනේ. අපි ගතවොත් මොකද මම මාධ්‍ය කියන්නේ අපේ ශ්‍රී ලංකාවට මාධ්‍ය නිදහස ගෙනාවේ මේ පසු කාලයේදී අවුරුදු පහක් පුළුල්ලේ ඒ කාලයේ පරාසය තුළදී මාධ්‍ය නිදහස ආවේ කාගෙන්ද? එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට අපි දැක්කා තොරතුරු ලබා ගැනීමේ තියෙන අයිතිය තමුන්ට තහවුරු කරලා දුන්නා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ කොහොමද ඒක උනේ? ඒකත් ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට තමන්ට ඕනෑම දෙයක් අද විනිවිදභාවයක් තියෙනවා හොරකම් කරන්න බෑ මිනිස්සුන්ට එදා වගේ. මොකද එතන තියෙනවා විනිවිදභාවයක් තොරතුරු ලබා ගැනීමේ අයිතිය තමුන්ට තියෙන හන්දා. එතකොට මාධ්‍ය නිදහස හන්දා අද දකින්න කොච්චර සමාජ බබිටි අඩවි තියෙනවා මේ සියල්ලෙන්ම අද වෙනකොට හැම දෙයක්ම හොයලා බලනවා. ඉතින් එතනදී අපි කොහොමද කටයුතු කරන්න කියන එක. ඒකයි මං කිව්වේ මාධ්‍ය කියන එකත් ඔය පංච මහා බලවේගය කිව්වා නම් එදා අද ඒක 6 වෙනිට අපි අලුත් එකක් එකතු කරන්න ඕනේ කියලා මාධ්‍ය කියන එක. එතකොට එතනට අපි දකිනවා ආරක්ෂාංශයන් කියන එක. ආරක්ෂාංශයන් හොඳින් කරගෙන යනවා අපිට. අද දකිනවා මෙතන වුණත් අපිට ආරක්ෂාව සපයනවා සියලු දෙනාම. හැබැයි මේක අපි තව එකක් මතක තියාගන්න ඕනේ. ඒකට යම් කිසි විදිහකට අපි කියන එක්සර්සයිස් කියලා ඒකේ කියන්නේ තමාගේ බලයට වඩා කටයුතු කරොත් එහෙම කොහෙන්ද ඒක අපි යම් තාක් දුරකට ඒක නතර කරගත යුත්තේ කොහොමද? ඒක නම් එතනටත් අපි මාධ්‍ය සහ මේ අතරේ අපි කියනවා බැලන්ස් එකක් තියෙන්න ඕනේ කියලා. සමතුලිතතාවයක්. මොකද මෙතනදී යම් කිසි එකක් වෙනවා නම් ඒ මාධ්‍ය හරහා තමයි ඒ යම් කිසි විදිහට පාලනය කරන්න පුළුවන්. ඒකම අපි දකිනවා ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවයන්. එදා එවකට ව්‍යවසායකයන් කියනකොට අපි දැක්කේ නැහැ සුළු මධ්‍ය ප්‍රමාණයේ කාර්මික කර්මාන්ත ඒ වෘත්තිකයන් අපි දැක්කේ නැහැ. අද ඉන්නවා. දැන් ඒ ආයත අපි මොකද්ද හඳුන්වා දෙන්නේ? මොනවද තියෙන සැලැස්ම? මොකද්ද තියෙන අනාගතය? කොයි ආකාරයෙන්ද ඒ ආයත කරගෙන යන්න පුළුවන්
කියන එක. එතකොට අද දකින්නවා අපි එයාට දිව්‍ය යුතු මූල්‍යමය තත්වයන් උන්ට අහිමි වෙලා යනකොට කොයි විදියකටද මේ අපි සකසාදිය යුත්තේ කියන එක. එතකොට ඒකත් අපේ මේ සැලැස්ම ඒ කියන්නේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට එන අපිට අවස්ථාවක් තියෙනවා මේ අයටත් පිළියමක් යොදලා දෙන්න. මොකද අපිට යනකොට අපිට මේක සැලසුම් කරගෙන අපි යනවා. අපි දකින්නවා මේ කඩාවැටෙච්ච තැන් මේවට කවුරුත් අද වෙනකොට කතා කරන්නේ නැහැ. අපිට අද වෙනකොට කතා කරන්නේ අර රවි කරුණානායක මහත්මයා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරයි, කරුණාම්මාන්ගේ කතරවිදු තියෙනවා ඒක ගැන කතා කරයි. කතා කරලා විවේචනය කරන්නේ නැහැ. කියනවා කරුණාම්මාන් බොහොම හොඳයි, ඉස්සරහට උපසභාපති කෙනෙක් ඔය සියලු දේම තියාගෙන ඉන්නවා. හැබැයි අපි මොනවා හරි එකක් කරා නම් ඇඟිල්ල දික් කරගෙන නැහැ නේ කියනවා. මේ එක්සත් ජාතික පක්ෂයෙන් තමයි කුටියන් නැති කරන්නේ, ජාතිවාදී අරවා මේවා ඔක්කොම ජාති කියන්නේ. අද ඔවුන් නිහඬයි. අපි කතා කරලා කියනවා මොකද්ද මේ? මොකද්ද මේ වෙන්නේ? අපි මේ අපේ විරෝධාර හමුදාවන්ට මෙවැනි විපත්තියක් කරපු කෙනෙකුට අද වෙනකන් ඉඳල්ල හැසිරෙන්න ඉඩ ඇරියේ ඇයි? ඇයි මේ தත්ත්වය විදවා වෙලා තියෙන්නේ? අපේ ක්‍රීඩකයන්ට මොකද්ද වෙලා තියෙන්නේ? ඔවුන්ව පහත් තත්වයකට ඇදලා දාලා තියෙනවා. ඔවුන්ව මානසික වටලා තියෙනවා. මේ කොච්චර දේවල් තියෙනවද මෙවැනි දේවල්? එතකොට අපිට ආධාර ලැබුණා. කොවිඩ් සමය තුලදී අපිට ආධාර ලැබුණා. ඒ ආධාර වලින් කී කී හරි දීලා තිබ්බනම් අද ව්‍යවසායකයන් වැටෙන්නේ. කොහොම හරි දෙපැන් හිටගෙන ඉන්නවා. අපි දකින්න අනිත් රටවල් වල එහෙම දීලා තියෙනවා. යම් යම් සාහනයන් දීලා තියෙනවා. ඔවුන්ට කිව්වේ නැහැ කම්ප්ලීට් ලොක්ඩවුන් කියලා පිටින් අරන් තිබ්බේ නැහැ. පඩිනඩි වේතන කප්පාදු කරේ නැ ඔවුන්ට ඒවා දීලා තිබ්බා. අපිට ලැබුණේ මුදල්ලේ මුදල් වලට මොකද වුනේ? මේවට පිළිතුරු කො? මේවා අපිට හොයන්න තියෙනවා. මේවා හොයන්න අපි වගේ තරුණ කැලකට මේ වතාවෙදී ආරාධනා කරලා තියෙන්නේ අපේ නායකතුමා අන්නේ විශ්වාසය තියාගෙන කියලා මම ඔබතුමාලා සියලු දෙනාටම කියන්න ඕනේ. ඉතින් අපිට වරම දුන්නොත් අපි එලෙසම ඉටු කරනවා. ඒ වගේම මෙතෙක් කල් වෙලා තිබ්බේ අනවින කොඩි විනයක් වෙලා තිබුණේ ඒ වගේ පැරණි ඉතිහාසයක් ඇති ඔය වෛරීය දේශපාලනය සහ හොර දේශපාලනයෙන් තුරව හොඳ දේශපාලනයක් ඇති කරගෙන යන්න අපට අවස්ථාවක් ලැබලා තියෙනවා. ඒ වගේම මට අවසාන වශයෙන් කියන්න ඕනේ මේ අපි අවාසනාවන්ත තත්වයකට පත් කරා ගියව අකවානුවේදී අපේ බුදුදහමට හුඟක් විදියට නිග්‍රහ කරා අවමාන කරා යම් යම් පුද්ගලයන් විසින්. ඒ අපි දකිනවා අද අප පක්ෂය තුල නැහැ. ඒක අහන්දා අපිට කියන්න පුළුවන් කිසිම බියක් සැකක් නැතුව අද අභිමානයෙන් කියන්න පුළුවන් බුද්ධාගම ස්ථාපිත කරේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා. ඒ පිළිවෙතින් දිගටම ආවත් අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ විදිහේම කරා. අපි කවුරුත් කතා කරන්නේ පන්සල් වලට දීපු අපි දීලා තියෙන දේවල්. ඒ කියන්නේ සංස්කෘතිය ගොඩනගන්න කඩාවැටිච්ච පන්සල් නැවතවතාවක් ප්‍රතිසංස්කරණය කරන්න ප්‍රකෘතිමත් කරන්න මේ සියලු දෙයක්ම ගිය වකවානුවේදී සිදු වුණා. අපේ ප්‍රචාර කටයුතු යම් කිසි විදිහට දුර්වලකමක් වෙන්නේ නැති අපි කරපු මේ සේවය කවුරුත් දන්නේ. ඒක නොහඬ සේවයක් කියන්න පුළුවන්. ඉතින් අද වෙනකොට අපේ බෞද්ධ ධර්මය ඉස්මතු කළා නැවත වතාවක් ඒ රටාව බෞද්ධ සංස්කෘතිය ඇති කළා. ඒ අභිමානය තුලින් අපේ කමක් ඇති කරන්න අපට අවස්ථාවක් ලැබලා දීලා තියෙනත් අපේ ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමයි. ඉතින් මම හිතනවා ඒ පුනරුද්දේට අපි සියලු දෙනාම එකතු වී යුතුයි. එකතු වෙලා අපි කටයුතු කරමු. අපි නැවත වතාවක් හොඳ රජයක් සංස්කෘතියක් බෞද්ධ දජ්‍ය ඉහෙළමින් අපිට අනිත් ආගම් වලට තෙලෙසම අපි අනිවාර්යයෙන්ම ඒ අයටත් අපි ඒ තැන් ගරුත්වය තියෙනවා. හැබැයි බෞද්ධාගම ඉදිරිපත් කොටගෙන ඒ ඉදිරියේ අපේ තියාගෙන ඒ බෞද්ධ ජජය තුලින් අපි නැවත වතාවක් ශ්‍රී ලංකාව ගොඩ නගමුයි කියන කතාව කියමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නීතිඥ සුදත් ජයසුන්දර මහත්මනි ඔබට බොහොමත්ම ස්තුතියි. මේ ළඟට බොහෝ උදවිය බලන් හිටියා එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනය දුර්වල වෙයි කියලා. හැමදාමත් එක්සත් ජාතික පක්ෂයේ ආසනය යම් ජයග්‍රහණයක් ඉස්මතු කළාද ඒ කළේ මේ බිමෙන්, සිරිනාල් දමල් මැතිතුමාගේ මේ බිමෙන්. එදා එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත නායකත්වයන් ලබා දෙමින් පක්ෂයත් එක්ක හිටියත් විවිධ අරමුණු විවිධ වාසි තකාගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේ සංවිධායකවරු පිල්මාලු කරද්දී එක්සත් ජාතික පක්ෂය වැටෙන්නට නොදී එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත්තු බොහෝ පිරිසක් මේ ආසනය තුල ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙමින් සිටියා. ගරුනායකතුමනි, ඒ සියලු දෙනා බොහොම නිහඬව
තමන්ගේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ බොහොම අපූර්වට ගම ගොඩ නගන්නට ගමින් නගරයට එන්නටත් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරා ගෙන යන්නටත් කටයුතු කළා එවන් මොහොතක මේ පක්ෂයේ දෙවන්තීන් කැස්බෑව ආසනයේ තනි කරලා යද්දී බොරලස්ගමුව කැස්බෑව නගර සභාවල මන්ත්‍රීවරුන් පවා එක්සත් ජාතික පක්ෂය අමතක කරලා සිටින යුගයක පක්ෂයේ පරාජිත නොවුනත් ක්‍රියාකාරී දේශපාලනයේ මන්ත්‍රී දුර නොමැතිව මේ කොට්ටාස 30ට නායකත්වය ලබා දුන්න කොට්ටාස නායකින් අද මේ වේදිකාව අභියස සිටිනවා ඔවුන්ගේ අභීත නායකත්වය ඒ සියලු දේ තමයි ගරු නායකතුමන්ගේ ඒ ඉදිරි ගමනට ශක්තියක් උනේ ඒ ශක්තිය තවත් ශක්තිමත් කරන්නට ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ අඩිපාරේ යමින් එතුමන් සමග බොහොම සුහදශීලීව වසර ගණනාවක් දේශපාලනයේ නිරත වෙච්ච හොඳ බෞද්ධ පරිසරයක හැදිච්ච වැඩිච්ච හොඳ උගත් බුද්ධිමත් තරුණ ජවයක් තිබෙන සුහදශීලී නායකත්වයක් කැස්බෑ වාසනය තුල නිර්මාණය කරන්නට වත්මන් නායකත්වය සමත් වුණා ඒ තමයි අපට ලැබුණු සම්පත එක්සත් ජාතික පක්ෂය වැටෙන්නට නොදී කැස්බෑව එක්සත් ජාතික පාක්ෂිකය ආරක්ෂා කරමින් මේ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන ගමන් එතුමන්ගේ ගමන සාර්ථක කරගන්නට එක්සත් ජාතික පක්ෂයේ සියලුම කොට්ටාස නායකින් මේ වෙලාවේදී සංවිධානයේ වී හමාරයි එසේනම් කැස්බෑව ආසනයේ ගරු එක්සත් ජාතික පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරන්නට ඔබට එක්සත් ජාතික පක්ෂයෙන් කැස්බෑවට නායකත්වය ලබා දෙමින අංක 6න් කොළඹ දිස්ත්‍රික්කයට මෙවර තරග කරන මාලේවන උපුල් වීරසිංහ මැතිතුමනි ඔබටයි මේ ගෞරවණීය ආරාධනය මේ වේදිකාවේ ඔබ තමුන්නාසලා ආමන්ත්‍රණය කරන්නට එක්සත් ජාතික පක්ෂයේ අපේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඒ වගේම මේ ස්ථානය ලබා දීලා අපිට මේ දේශපාලනයේ කැස්බෑවේ ගෞරවාන්විත විදිහට කරන්න පසුබිම දවස් සකසා දුන් අපේ ශ්‍රීනාද මල් මැතිතුමනි ගයන් මල්ලි ඒ වගේම අපේ ගැමින සිටින කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුනි කැස්බෑවේ ආදරණීය ජනතාවනි තමුන්නාන්සේලාට මම මේ අවස්ථාවේ කෙටි කතාවක් කරන්න හිටියත් යම් කිසි කියන්න තියෙන දේවල් ටිකක් තියෙනවා මම මේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ උප්පත්තියෙන් නිරායාසයෙන් මේ දේශපාලන පක්ෂය තුල අපිට ගොඩ නැගෙන්න වැඩෙන්න හැසිරෙන්න හොඳ පරිසරයක් තියෙන නිසායි අපි දේශපාලන වශයෙන් අවම ස්ථානයට පත්විච්ච හැම අවස්ථාවකම මේ එක්සත් ජාතික පක්ෂය නැගී සිටියේ හිතාගන්නත් බැරි ආකාරයට ඉතිහාසයේ තමුන්නාන්සේලා දන්නවා එම නිසා මම මේ පක්ෂයට තියෙන ආදරය මම කවදාක්වත් මොනම කතාවකදීවත් මොනම කලකිරීමකදීවත් මගේ කටින් කියවිලා නැහැ වෙනත් පක්ෂයකට යනවායි කියලා මේ පක්ෂේ මං අරගල කරමින් මේ පක්ෂේ ජීවිතය දෙමින් මේ පක්ෂයට මගේ වටිනා කාලය කැප කරලා තියෙනවා මිත්‍රවරුනි මම 1996 හෝ 7 මට මතකයි ඔය නාලන්දෙල්ලාවල මැරෙන වෙලාවේ මට නායකතුමා කරු ජයසූරිය මහත්තයා පළවෙනියට අපි දැක්කේ දා
මට එන්න කියලා නායකතුමා කිව්වා කොළඹ මහනගර සභාවට ඉදිරිපත් වෙන්න කියලා ඇත්තෙම මම ඒ ඉදිරිපත් වෙන්න ආපු වෙලාවේ සුසන්ත පුංචි නෙළුමේ මහින්ද රත්නතිලකලා සෑහෙන පිරිසක් එක්ක ඇවිල්ලා නායකතුමාව හම්බෙලා ඒගොල්ලන්ට යන්න දෙන්න තැනක් නැතුව නැවත ගෙවල් වල යන්න බෑ මිනිසුන්ට අසරණ වෙලා ඉන්නකොට මම ඡන්දෙ ඉල්ලන එක පැත්තකින් තියලා ඒ මිනිසුන් අරන් මම ගියා මට එදා ඡන්දෙ ඉල්ලන්න බැරි වුණා ඒ ඡන්දෙ ඉල්ලන්න බැරි වුණේ ඒ පක්ෂයේ වෙනුවෙන් මම ඒ කැපවීම කරා නමුත් මිත්‍රවරුනි ඒකට මට ලැබිච්ච තෑග්ග දවස් 21ක් මං බන්ධනාගාරගත වීම මේ පක්ෂය නිසා 1999 මං හිතන්නේ සුසිල් මුණසිංහ මැතිතුමා අවිස්සාවේ ලාසනේ දාලා ගිය වෙලාවේ මම අවිස්සාවේ වැඩ කටයුතු කරමින් ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපතිවරණයකදී මම පක්ෂයේ ආසනේ බර කරට අරගෙන මගේ මුදල් වියදම් කරලා මම ලොකු කැපවීමක් කරලා වැඩ කරන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ මර කණ්ඩායමක් ඇවිල්ලා මට ඔළුවට වෙඩි තියලා කැලේ දාලා ගියා මාව වාහන මගේ කුඩු කරලා මං ඒකෙන් මැරුන්නේ නැහැ මං ඒකෙන් ජීවත් වෙලා ආයේ මම මේක්ෂත් ජාතික පක්ෂේ වැඩපිළිවෙලට මං උදව් කරා මම ලොකු අභිමානයක් ඇතුව මේව කරේ මං දේශපාලන වශයෙන් වාසි ගැනීම මම කවදාවත් කරලා නැහැ මිත්‍රෝනි මම අවිස්සාවේ සංවිධායකවරයා වෙලා ඉන්න අවස්ථාවේ මහින්ද ජනාධිපතිතුමා යුද්ධ දිනලා මැතිවරණේ ප්‍රාදේශීය මැතිවරණේ පටන් ගන්නකොට හැමෝම කිව්වා අවිස්සාවේ ආසනේ අවුරුදු 30 ගණන් තිබුණ නගර සභාව මේ පාර පරාජයයි කියලා මම මේ අභියෝගේ බාරගත්තා මම ලයිස්තු හැදුවා මේ ලොකු අයගේ බලපෑම මට තිබුණ ආරය දාන්න මෙහා දාන්න නමුත් මං ඒවා බාරගත්තේ නැහැ මම පක්ෂයේ ආසන සංවිධායකවරයා හැටියට ආසනයේ පිළිබඳ තියෙන අවබෝධය මත මම ලයිස්තු හැදුවා මිත්‍රවරුනි නගර සභාවේ හයක් තිබුණ මන්ත්‍රී ආසන මේ යුද්ධයේ දිනපු උණුසුම් අවස්ථාවේ හතක් කරගත්ත මම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන හතක් මම ගත්ත මිත්‍රවරුනි අපේ 28000ක් තිබුණ ගැප් එක 8000ට අඩු කරා මිත්‍රවරුනි තමුන්නාන්සලා හිතන්න මම එක්සත් ජාතික පක්ෂයට දුන්න ශක්තිය කොච්චරද කියලා නමුත් දේශපාලන වශයෙන් මගේ කේන්දරේ මොනවා හරි නීච වෙලා ඇති මගේ වටිනාකම පක්ෂය කවදාකවත් තක්සේරු කරේ නැහැ එම නිසා මම 1970 මේ ජන මේ මැතිවරණයේදී මං ඒ වගේ ජයග්‍රහණයක් අරගෙන මම මේ පක්ෂය අවිස්සාවේ ආසනේ පරිස්සම් කරා මිත්‍රෝනි ඒකත් මේ වගේම යණ යන තැන කියන වාමාංශික ආසනයක් කියලා නමුත් තව මම අවුරුදු 5ක් සංවිධායකවරයා හිටියනම් වම දකුණට මාරු කරලා මම ඒක ජයග්‍රහණය කරලා පෙන්නනවා මිත්‍රෝනි එම නිසා තමුන්නාන්සේලා හිතාගන්න මට ඊට පස්සේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා යෝෂිත රාජපක්ෂට ගහලා මම තව පොඩ්ඩෙන් අවුරුදු ගානකට ඉරේ යනවා අදත් මට ඒ නඩුව තියෙනවා මාව පොලිසියෙන් බේරන් ආවේ රවි කරුණානායකයි අපේ නායකතුමයි වාහනේ බැඳ දාලා මිත්‍රවරුනි පොලිසිය 18කින් ඇවිල්ලා මාව අරන් යන්න හැදුවා නමුත් මම ඒවට බය වුණේ නැහැ අදත් මම නඩුවට යනවා 17 දෙනෙක් එක්ක මට කවුරුත් සල්ලි දෙන්නේ නැහැ මට ඒ නීතිඥයෝට පව මමයි සල්ලි ගෙවන්නේ මේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මම අපේ නායකයා වෙනුවෙන් මේ අපේ වටිනා නායකයා වෙනුවෙන් උයේ හැමදේම කරන්නේ එම නිසා මිත්‍රවරුනි තමුන්නාසෙලාට කියන්න ගොඩක් දේවල් තියෙනවා මම අපේ නායකයා අපහසුවට පත් කරන්න කැමති නැහැ එම නිසා තමුන්නාන්සෙලාටත් කියනවා මම නිකන් පොල් ගාලාපු සංවිධායකවරයෙක් නෙමෙයි තමුන්නාන්සෙලාටත් වම දකුණට මාරු කරලා ජයග්‍රහණය 2025 මේක UMP කස්බව ආසනිය බවට පත් කරනවා කියමින් මගේ වචන සුවල්පේ අවසන් කරනවා බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂයට අංක 6ට එක්සත් ජාතික පක්ෂයේ කස්බව නව ආසන සංවිධායකවරයාට එක්සත් ජාතික පක්ෂයට එය තමයි ඔබේ ජයග්‍රහණය
ඔබට නායකත්වයේ දෙන කැස්බෑවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දෙන කොළඹ දිස්ත්‍රික්කෙන් මෙවර අංක 6න් තරඟ කරන මාලේවන උපුල් වීරසිංහ මැතිතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි. එසේනම් ඔබ කවුරුත් පුල පුලා බලාගෙන සිටි හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඔබ අමතන මොහොත श्रीनाल मेल मैथुमणि अपे अपेक्षक महातरुणी मित्रवरुणी मम देशपालन वेडकाटुतु आरंभ करे मे कस्बैव आसने एक दास नमसे हत्या देखे मैथिवर ने दी මේ වැඩ කටයුතු කරන ගමන් කරනතු ඉඳන් මං සීනාල්ද මෙල් මහත්තුමා මුණ ගැහුණේ එදා ඉඳන් අපි දෙන්නම එකට එකතු වෙලා තමයි විශේෂයෙන්ම දේශපාලනය කරලා තියෙන්නේ සිරිකොත ඇතුළෙත් සිරිකොත පිටත් අපි එකට දේශපාලනය කරේ ඉතින් මෙහෙන් තමයි ආරම්භ කරේ මට මතකයි මට රත්තරන් පිටියක ඇල්ලක් කොටසක් බාර දීලා තිබුණා එදා ගෙයින් ගෙට යන්න ඉතින් අද අපි ඡන්දෙට ඇවිල්ලා තියෙනවා ये संविधान वेड कटुतु करगेन गमंग अपे उपुल इन्नवा मे संविधायक हटियटे वेड कटुतु करंट अभी पत्कल्लतीयन मम वेडिय कस्बेवगन तत्वडा कस्बेव जनता वटतीन प्रधान प्रश्न अज्ञन मं कथाक्रंट बलापुर अद उदे मम देख प्रवृत्त्या इंगरांत प्रवृत्त्या ये राटे मुदल्लमतुमा कीलतीयन अब ये गोले पुलवाण हेम वेगोले योजना क्रेन हेम पौलटम इंग्रीसी पाउंग फंसी अग्देन खडसापुलट हिंग वेदरण वेलंदाम दीवन क्रन किल आंडुंदेनो हेम पौलटम पाउंग फंसी वौचर का खड़े कड़गी सापू कड़गी ओण तेन कटगी हिंग वेदरल वेलंदाम दीवन क्रे अते साली वेडिकरण बलाने मुखद मे राजपक्ष आंडू करोटू करीयन सली कन्ना दिन आदायम अड़ूनाम तव मुखद करें अवीलो विद्युली बल बिल्ट वगेवन्न वतुर बिल गेवन्न अर वगेवन्न मे वगेवन्न मंदे मुखद मेक गेदर आर्ति के हदन जाति का आर्ति मिनस गाते सली तीयन वेडियं वेदंकर अंटोने ये विनुट मुखद मे गोल्लू करें उबे तीयन सली तपिटे बंकोल इनके एक मंकीलतीन्े एक्सा जाति पक्षे आंडवाख्यटियट अभी विशेषेम मम इत प्रकाशन विशेषेम दनट मसट विदुली बल विदुली बिल गेवन्न अभी पश्यदेन्ना मेक संशोधने कल बिल अडुकल टीका लोके तेलमील अडुलातीन एवासी अद्दील गेव्वे नति कालेक वारिक दुलाहकिंगे वन की इसलिए सली हम करके वियदंकर कोई वियदंकर मे खड़सापू मे पिलियांदे दीवन वैंने लाइट वतुर बीलट तेकाईकराने ये मुदाल टीका कोई वियदंकर अंदे आट विद तीयाकंडा एक मंकी नेता बेह एक मंकी एंटरप्राइज श्रीलंका नया कोटि पहाट अडूव औवृद्धवाने पुलियवाने वारिक घी का तीन मुदाल टीका घी कोई කඩ සාප්පුවක වියදම් කරන්න. ඒකෙන් තමයි අපිට පුළුවන් මේ ආර්ථිකය දියුණු කරලා ගන්න. ටිකක් හිතන්න බිස්කට් ටිකක් ගත්තොත් කොහෙන් හරි දියුණු වෙනවනේ. තහඩු ගත්තොත් ඇන ගත්තොත් ඔක්කොම හැම එකක්ම අන්න ඒකයි අපේ ආර්ථික. මීට වඩා විශාල ආර්ථික ප්‍රතිපත්ති අපි එක්ක තියෙනවා. ඊ එනසු අතේ ඉඳන් පෙනේ. කොහොමද අතේ මුදල් වැඩි කරන්ට අපි දෙන සහන කියලා. ये मुदा करुणाकल गेदर एंद मेट्टे आट पिता त्यागा हेम करोत् अभी युवराय वेदं करोत्
අපි හොඳයි. ඉතින් මම ඊට වඩා ඒ ගැන කියන්නේ නැත්. ඒකයි අපේ වැඩසටහන. එන මාස වෙනකොට පෙනේ. ඕක ගැන කතා කරන්න බෑ පොහට්ටුවට. පොහට්ටුවට ඕක ගැන කතා කරන්න බෑ. මම ලෑස්ති වාද කරන්න. විවාද අනික්ව ගැන කතා කරයි, ක්‍රිකට් ගැන කතා කරයි, කරුණා ගැන කතා කරයි, ජාතිවාදය ගැන කතා කරයි. මේ ගැන කතා කරන්න බෑ. කතා කරන්නේ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. මිනිස්සුන්ට සල්ලි දෙන කාලේ මේගොල්ල මිනිස්සුන් සල්ලි අරගන්නවා. බලන්න ඇමරිකාවේ පඩි ගෙවන්න කියලා සමාගම් වලට සල්ලි දෙනවා. පඩි ගෙවන්න කියලා සල්ලි දෙනවා. මගේ මන් දන්න අය කියනවා මේගොල්ලේ සමාගමට ආණ්ඩුවෙන් චෙක් එක එනවා. ඒ නිසා ඒ සමාගම් අයිතියයි තමන්ගේ පඩි ගෙවනවා කියලා. අපි මොනාද කරන්නේ? අපි තියෙන පඩියත් අරගන්නවා. අනික සම්පූර්ණ පඩිය හම්බෙන්නේ නැද? දීමනා කපලා සමාරයගේ 120න් කපලා 150 කපලා ඒක හරි සම්මද්ද මේ සමාර කර්මාන්තය දැන් පිට ත්‍රිවිල වලට බිස්නස් තියනවද හඳාන්න ඉන්නෝ අර ඌබර්ලත් කියන ලෝකේ වටේම ඌබර්ලටත් බිස්නස් නේ ඉතින් මෙතන ආණ්ඩුවක් ශක්තිමත් වෙන්න ඕනේ මේ මුදල් දීලා ඉදිරියට ගෙනියන්න මේ ඇයිට ඒක කරන්න බෑ අපිට විතරයි කරන්න පුළුවන් මම අවුලක් කරානේ සල්ලි දෙන්න තියෙන තැන සල්ලි ගත්තා. දැන් ඒගොල්ලට අද ලෝකේ රටවල් ගණනාවක් 180ක විතර ප්‍රශ්න තියෙනවා. හැම එකකටම ආධාර කරන එක කේන්ද්‍ර ස්ථානයක් ඇති කරගත්තා. වෙන එකක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හේවත් IMF සංවිධානය. එතෙන්ට ගිහින් ඉල්ලන්න තියෙන්නේ. මොකද්ද මෙතන අපේ අය කරේ? ඒගොල්ලෝ කව ඔයගොල්ලෝ කරේ වැරදි දෙන්නේ. කොහොමද අපි මේක අනුමත කරන්නේ? කොහොමද කරන්නේ? අපි කිව්වේ ඔයගොල්ලට तेल मिल अडू कर सहन दीला कंपनी मिल अडू कर बधु अडू कर तेल मिल अडू कर जनता सहन एक व्यापारिक बड़ बधु अडू कर तेल मिल वेड कर लिया थिंक अभी साल नहीं तीन कारण मुखद अद अभी तो विशाल प्रश्न अतीन अपे विदेश विनिमय विशाल हिंगे अतीन अभी क्वच्चर की हुआ हिंगे नति एतंट अभी गण अना अभी मेहिंग आधार उपकार गंटो ने अपे आर्थिक कहमद हजन अभी मम ने मे मेकिया मेक किया जपाने जपाने आधार देने जैका आयतने मुखदन जैका आयतने की अंदाने मध्यम मेक लियाद की पोड भाई वेन्न पुलवा भाई नेता मगे नमींदा तुरा मटने का मेमकर මෙන්න කියනවා ජයික ආයතනෙන් කියන්නේ මොකද්ද අපේ මුදල් අමාත්‍යාංශයට කියන්නේ the GOJ government of japan has concerns on the current debt situation of the government of democratic republic of sri lanka and the financial policies implemented by the new government we have concerns about your financial policy මෙන්න මම ඔන්න ලියුමකුත් දෙන්න කියන්න සිංහලෙන් කියන්නේ जपान राज्य विसिन श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्ये नायतत्व सा वर्तमान राज्य विसिन क्रियात्मक मूल्य प्रतिपाद्य पिलिमद इताम सलके इल्ले इन्नवा किल्ला सलके इल्ले मुकद होंदे काक निसाद मेकार उलु अतगाल टोक्क देन्ने वेने का निमे जपान की इन्नवा नि मंग की इन्नदे वेरदिद एकड़ पिलितुरु दुन्नद मुकद आंडुव की अन्ने मुखद आंडो की दें वेन मुखदूने गिहिंग IMF संविधान इसवा ना इलवा हदीसी नाय देनो हेम एक्के नाटम पाकिस्तान दीलतीनो नेपाल दीलतीनो बांग्लादेश दीलतीनो मालदीवेट दीलतीनो खाट दीलने लंका देखो मट वैर त्याग दिन्न नंगम की पास ලංකාවට දීලා නැහැ. සත්‍යයක් නැහැ. හරියට ගියා නම් දැනට මං හිතන්නේ ඩොලර් මිලියන 800ක් ගන්න තිබුණා. අඩු ගන්න සම්දේ. හරි දයන්නේ. ඩොලර් නිසා එතන නැති කරගත්තා. අර ලෝක බැංකුවෙන් දුන්නේ ඩොලර් මිලියන 180ට මොනවාද උනේ කියලා දන්නේ නැහැ. යුරෝපීය සංවිධානයෙන් දුන්නේ යුරෝ මිලියන 20ට මොනවාද උනේ කියලා දන්නේ නැහැ. එතන තියෙනවා ඩොලර් මිලියන 1000කට වඩා එතන තියෙනවා. ගත්තේ නේ. ඔයගොල්ලට කියන විදුලි බල විදුලි බිල ගෙවන්න කියලා. ඕකනේ මම අහන්නේ ආණ්ඩුවට IMF එකට යනවද? ඡන්දෙන් පස්සේ යනවද?
චන්දෙන් පස්සේ ගියාම අර පරණ UMP ආණ්ඩුවේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරනවා කියනවාද? අර රට බෙදනවා කියේ ප්‍රතිපත්ති. මේ විදේශිකයන් යටත් වෙනවා කියේ ප්‍රතිපත්ති. ඒ බදු ක්‍රමයක ක්‍රියාත්මක කරනවාද අයින් වෙනවාද? දැන් ප්‍රසිද්ධිය කියන්න. නිශ්ශබ්ද වෙන්නේ නැතුව. එච්චරයි මම අහන්නේ. මේකද මේ රටේ ප්‍රශ්නේ අපි හැම එක්කෙනාම දැනගන්න ඕනේ. අද තියෙන ආර්ථික අර්බුදේ නිසා අපේ ගිය අවුරුද්දේ අපිට ලැබුණා අපනයන භාණ්ඩ වලින් ඩොලර් මිලියන 12000ක්. ඒක ඩොලර් මිලියන 45000කින් විතර අඩු වෙලා 4500කින් විතර අඩු වෙලා තියෙනවා. ඩොලර් මිලියන 12000 4500කින් විතර අඩු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ මැද පෙරදිගින් අපිට හම්බුණා ඩොලර් මිලියන 7000ක්. අද ඒක ඩොලර් මිලියන 2500කින් විතර අඩු වෙලා තියෙනවා. අපිට සංචාරක ව්‍යාපාරයෙන් ගිය අවුරුද්දේ හම්බුණා ඩොලර් මිලියන 5500ක්. ඒක ඩොලර් මිලියන 4000කින් අඩු වෙලා. ඇත්ත වශයෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තයේ ආදායම් 160කින් විතර අඩු වෙලා. දැන් තියෙනවා බැලරුම් කම මොකද්ද කියලා. ඔය ගණන් ටික දාලා බලන්න. කොහොමද මේ මුදල් හම්බ කරන්නේ? ඒව හම්බ කරගන්න ඕනේ අපේ අනික් ප්‍රශ්න විසඳන්න. ඒක හම්බ කරන්න ඕනේ අනික් ප්‍රශ්න විසඳන්න. අනිත් පැත්තට තියෙනවා අපිට අපිට ඒක වාසියක් වෙලා තියෙනවා ජනතාවට උනේ නැහැ ආණ්ඩුවට විතරයි. අර තෙල් මිල ඩොලර් මිලියන 4000න් 2000ට හම්බුණා. ඒගොල්ලෝ එතන ගිහින් තෙල් දාන්න ගියොත් භාගයක් අඩු වෙලා නැහැ. කොහොම හරි ඒකේ ආණ්ඩුවේ වාසිය තියාගෙන ඉන්නවා. එතන 2000ක ඩොලර් මිලියන 2000ක වාසිය තියෙනවා. අපේ ආනයනය කිරීම ඩොලර් මිලියන 20000යි. දැන් ඒකට ගෙවන්න බැරි වෙලා තමයි මේ ඔක්කොම ඔය ආනයනය කරන්නේ කපන්නේ. හැම එකම මේවා කරන්නේ. නැති කරන්නේ. අපිට මේ අවුරුද්දේ ණය ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 5000. ඉතින් කොහෙන්ද ඔය සල්ලි හොයන්නේ? ඔක හොයාගන්න බෑ. අපිට ගොඩ එන්න නම් ඩොලර් මිලියන 6000ක් වමනයි. මේ ආණ්ඩුවට ඒක හොයාගන්න බෑ. මම කියනවා මේක හොයලා එතන ඉඳන් ඔයගොල්ලන්ට සහන දෙන්න පුළුවන් මීටත් වඩා එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. 2001 ගිහින් මං ආර්ථිකයේ ඍණ උ නැද්දි සංවර්ධන වේගයේ ඍණ උ නැද්දි මං මුදල් අරගෙන එක අවුරුද්දකින් ඒක ආපහු ධන වේගයකටපත් කරා. 2015 ණය ගෙවන්න බැරි වෙලා හදිසියේ ප්‍රජාතන්ත්‍රවාදී හරිද ජනාධිපති වෙන ඇත්තිලා ඡන්දෙන් පස්සේ අපි දිනුවාම මම ආපහු ගිහින් මුදල් අරගෙන අපිට පුළුවන් වුණා ණය ගෙවන්න. ඒගොල්ලෝ කිව්වා ණය ගෙවුවා ඉතින් නෙමෙයි අපේ ප්‍රාථමික අයවැය පළවෙනි වතාවට අවුරුදු 40කින් පස්සේ අතිරික්කයක් තිබුණා කියලා. 2019 ආපහු අපිට පාස් බෝම්බෙන් වැදුනහම ඔක්කොම ඉත අපි ඉවරයි කියලා මම ගියා එයාට කතා කරා සහන ලබා ගත්තා. 2019 හොඳ ආර්ථිකයක් මං යනකොට අර පැත්තට බාර දුන්නා. 2019 අපිට ආවේ සංචාරක සංඛ්‍යාව 2018ට වැඩි. ඉතින් මම ආපහු යන්න මම ගිහින් කතා කරන්න අපේ ප්‍රතිපත්ති පෙන්නලා ඔය ඩොලර් බිලියන 6න් කොටසක් අරගන්න. ඒ සහතිකෙයි මට ඕන. ඔක්කොම මුදල් වුණා නෑ. එකෙන් කොටසක් හම්බුනොත් ඇති. ඊජිප්තුව ඩොලර් බිලියන 5000ක් දුන්නා. මට ඕනේ ඩොලර් බිලියන 6000යි. මේ කොටසක් දෙන්න ඒක ඇති. ඊ සහතිකේ. කිනියාවට ඩොලර් බිලියන මිලියන 3000ක් දුන්නා. මං කොහොම හරි ඒ ටික අරගෙන දෙන්න. අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා කතා කළා මං ඒක අරන් දෙන්න. ඒත් විගහට යන්න ඕනේ ඒගොල්ලේ සල්ලි ටිකත් අවසන් වෙන්න ඉස්සෙල්ලා. දැන් හැම එකනකින් දොරට තට්ටු කළා එක එක අය දැන් සල්ලි ගන්නවා. විගාට කරණයක් කරන්න ඕනේ. තමන්ට පුළුවන් නම් කියන්න තමන් IMF යන්නේ නැත්තම් කියන්න. IMF යනවා නම් අපේ ප්‍රතිපත්ති ද අනුගමනය කරන්න. ඒව නෑ කියලා කියන්න. කවුරුවත් එතනින් කතා මට බනි මේවා ගැන. ගැත්තා කියයි. මම බඩ පුරවලා දෙන්න. සල්ලි වර දෙන්න. ඒක ගත්තයන් පස්සේ ජපානේ වගේ අනික් රටවල් වලට කතා කළා ඉතුරු සල්ලිත් ඔයලා ඔය කොහොම හරි අපිට ඕනේ ඩොලර් මිලියන 6000 පළමුවෙන්ම හොයලා දෙනවා කියලා මං කියන්න කැමතියි. ඒවා ගෙවන්න දීර්ඝ කාලීන. ඊට පස්සේ අපේ ආර්ථිකය හදන්න ඕනේ
අවුරුදු 3ක් 4ක් ගියන් පස්සේ ණය ආපහු ගෙවන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් අපි හදමු. ඒක දුන්නන් පස්සේ මට ලංකාවට ඇවිල්ලා රුපියල් එක එකතු කරන්න පුළුවන්. මොකද අපේ අය දන්නවා අන්න මේක පිටිපස්සේ මිලියන 6000ක් තියෙනවා. අපි එන අවුරුද්දේ ණයත් අපිට ගෙවන්න පුළුවන් කියලා. අන්න ඒකයි මගේ වැඩසටහන. ඒකයි මං කියන්නේ. මම වෙන එකක් ගැන කතා කරන්න වැඩක් නැහැ. මේකයි ඔය ප්‍රශ්නේ කොහොමද අපි ඔබේ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්නේ? මේ මේ අර්බුදය දැන් කියන හැටියට අවුරුදු දෙකක් ඇයි කියනවා IMF එක සමහර අය කියන අවුරුදු තුනක් ඇයි කියලා. ඉතින් මෙහෙම වැටි වැටි අපිට යන්න පුළුවන්ද? අපිට හාමතේ යන්න පුළුවන්ද? අන්න ඒකයි මං කියන්නේ. මේ ආර්ථිකය හදලා ඔබේ ගෙදර ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒක ගැන හිතලා ඡන්දෙ දෙන්න. එතෙන්ට එන්න. මම මේ උපුල් ගැන හිතන්නවත් එපා. මං ගැන හිතන්නවත් එපා. ගෙදර ආර්ථිකය ගැන හිතලා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියන්න. උපුළු තෙවන්න අලියා ළඟින් කතිරේ ගහන්න කියලා කියනින් සුරිලාල් ඩිමිට ඉස්තුති කරමින් ඈන් ඩිමිට ඉස්තුති කරමින් මගේ වචන සමර්පය මම මෙහි අවසන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ගරු නායකතුමන් ලෝක දිනපු ජාත්‍යන්තරය දිනපු ලෝකනායකයන් ගරු කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිණතම නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ ගරු නායකතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි. එසේනම් උපුල් වීරසිංහ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මේ ජන රැලිය අපි අවසන් කරන්නටයි සූදානම. එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට ගරු අනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට උපුල් වීරසිංහ මැතිතුමන්ට අංක 6ට කැස්බෑවට එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබ සියලු දෙනාටම යහපත් දවසක් සුභ රාත්‍රිය. අපේ රට නිසාස ලැබුණා එකම මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්ත කෙරුණ නම් ඒ කෙරුණේ මේ රජ රට බල ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසය. මේ පරමාර්ථය මොකද්ද? ලොකු ගොඩනැගිල්ලක් ඇති කිරීමද? නැත්නම් ලක්ෂණ නගරයක් තියෙනවායි කියා පෙන්වන්නද? නැත්නම් අර දුප්පත් මිනිස්යාගේ The elephant led my party to victory in 1977. There will be a national policy in place, and whoever governs will not change. ජාතිවාදය ආගම්වාදය හා අන්තවාදයෙන් තොර දේශපාලනයක් ශ්‍රී ලාංකීය ජන සමාජයට දායාද කරමින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සත්‍යවාදී දේශපාලන ගමන ඉලක්කගතව රැගෙන යන්නට එදත් අදත් හෙටත් කටයුතු කරමින් සිටී. මොහොතක ලැබෙන පරාජයද ඊළඟ ජයග්‍රහණයේ උදෙසා පන්නරයක් වන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රායෝගිකව අත්විඳින සත්‍යයයි. යටත්විජිත පාලනයෙන් සිරවී සිටි ශ්‍රී ලාංකික ජන සමාජයට නිදහස් අරුණැල්ල ගලා යන්නට ඉඩහැරියා පමණක් නොව සංගෘත ආර්ථික පීඩාවෙන් රට මුදවාගත් මහා පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර දේශපාලනයේ නොපෑහෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් විටින් විට පක්ෂය හැරගියද අබ ප්‍රියලක් තරම් නොසල් වෙන නොමනස් වන දේශපාලන දර්ශනයක් වෙනුවෙන් මේ මහා පක්ෂය තවමත් දේශපාලන මුඩුබිම මත සශ්‍රීකව දැවැන්ත වෘක්ෂයක්සේ අභිමානවත් නැගී සිටී. DS සේනානායක සියලු ජාතිකයන් හා සියලු ආගමිකයන්ගේ මත විමසමින් 1947 දී එක්සත්ව ගොඩනැගූ එක්සත් ජාතික පක්ෂය තුල පුද්ගලික මත මුදුන්පත් නොවන තැනක් බව තීරුම් ගැනීමෙන් පසුව 1952 වන විටම සක්කයක් ගැලවී ගියේය.
සක්කේ බුරුල්කුට මහා පක්ෂයක් බිඳ දමන්නට නොහැකි බවට පළමු පාඩම කියා දුන්නේ එදාය. එදා මෙදා තුල හම ආදේශපාලන කුණාටු මැද රුවල් ඉරිගොස් අතරමං වූ බොහෝ පක්ෂ ඇතත් එක්සත් ජාතික පක්ෂය අදට දේශපාලන කුණාටු වලින් අතරමං නොවි හරි අතට හරිමක ගමන් කරන්නේ සැබෑ නායකයන් පක්ෂයේ සුක්කානම අතටගෙන සිටි නිසාය. I've faced pretty difficult bowlers in my life, not only at cricket, but even in other fields of human activity, who do not follow any rules, but are most expert in the googly style of trying to get you out. ගොවිබිමට රන් දියවරත් නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් සියල්ලටම ඉහළින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයත් ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂය රට තුළ විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල පීඨ, තාක්ෂණික විද්‍යාපීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල, ඉදිකොට පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් කට්ටර ලබා දුන්නා පමණක් නොව සිසු සුරක්ෂා රක්ෂණය සියලු දරුවන් ආරක්ෂා කළේය. බුදුපුත් සුරක්ෂා රක්ෂණයෙන් රටේ සියලුම භික්ෂුන් වහන්සේලා රක්ෂණය කරමින් උන් වහන්සේලාගේ දෙමව්පියන්ද රක්ෂණය කිරීමට කටයුතු කළේය. රට තුල සියලු පන්සල් සංවර්ධනයට ගම්පෙරළිය වැඩසටහන යටතේ ලබා දුන් මුදල් සියලුම ආගමික සිද්ධාස්ථානවල දියුණුවට ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම උදෙසා වෙන් කිරීමත් සුවසේවිය ගිලන් රට සේවය ආරක්ෂා කර දුන් ජීවිතවල වටිනාකමත් මිල කළ නොහැකිය. වෙළඳ කලාප ඉදිකරමින් වෙළකියාවට තිත තබා තරුණ සේවා සභාව තරුණ මනස නිරෝගීමත් කළේය. කොරියානු, ජපන් රට රැකියා මගින් තරුණ ජීවිත පෝෂණය වුණේ රටේ ආර්ථිකයත් සමගමය. මෙපමණක් නොව තවත් බොහෝ සංවර්ධන කටයුතු අනාගත පරපුරට එක්සත් ජාතික පක්ෂය ඉදිරි කළේය. අනාගතයේ උදෙසා ගොඩනැගූ මේ බොහෝ සංවර්ධන ක්‍රියාවන් පිටුපස සිටින නිහඬ නිර්මාණකරුවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයාය. තනතුරු වෙනුවෙන් නොව කළ යුතු දේ වෙනුවෙන් වැඩ කළ ඔහු අටලෝ දහම ළඟ කම්පා නොවන නායකයාය. ඉවසීම ප්‍රගුණ කොට අනාගතය වෙනුවෙන් නියම නායකයෙක්ට පක්ෂය තුල ඉඩ දෙන මිනිසාය. 73 වසරක් වියපත් පක්ෂය තුල තාරුණ්‍යයට ඉඩ හදන ලෙංගතු නායකයාය. රටම දිනන මහා පක්ෂී සෙවණයට නිදහස් හුස්මක සුවඳ දෙන්නේ අන්න ඒ නිසාය.